මම ආචාරයයා ජන්තපෙරේරා ලෝකෙෙන් උතුම්රට ලංකාවයි, ලංකාවයි සිරි ලංකාවයි. දැන් අපි දෙදාස් පිසිතුනේ ලෝකෙ දූෂිතමරට ලංකාවයි සිරි ලංකාවයි කියන්න තත්වෙෙට එල්ල තියෙන. ඒකට හේතු රාශ්්‍යත්තියෙනවා. ඉමීනියෝ ගලොබිලින් මේ කරපු විනාශය, මේ කරපු වංචාගැන දිහා බලනකොට අපි දකිනයක් තින. ඒතමා. මේ හැම්ම දූෂිත කාරණයක් තුළම ලිපි ලේඛන හදල තියෙන්නේ නීතියෙන් රැහැනට අහුවන්නේ නැතිවෙන්න. ඒකට හේතුව මේවා මිලදීගන්නකොට ඉන්දියාවෙන් ගත්තකිල කියනකොට, ඒ ඉන්දියාවේ සමාගමේ නම තුන් සැරයක් වරද්දර ලියල තියෙන. එකඒ තැන්වල මේ නම ලියල තියෙන්නේ එක එක ආකාරයට. එතකොට, නීතිය ඉදිරියටගේන්න විදිහක් නෑම සමාගම ගැන මොකදයකින් නම තහවුරු කරගන්න බැරනිසා. දැ මේකෙන් සිදුවෙන්නේ අපි කොයි තරං උත්සාහයක් ගත්තත්. මේ ඉමිනිගොබිලින් අෞෂදේය, කළේ වංශා ගණුදෙනුවක් කියලා, අපි කොයි තරං කතා කරත්, ඒක නඩුවිභාගයකට ගිහාම ඔප්පු කරගන්න ඉතා මත්මා සීරුබාට පත්වෙනවා. මේක හරියට විජිත් ගුණසේකරගේ මුද්‍රා තුනක්ති වුණා. ස්ටෑම්ස් තුනක්තිබුණා. එයා ලියවුම් ලියන්න පාවිච්චි කරේ එක එක විදි ස්ටෑම් හැබැයි අත්සනක වුණට මුදද්‍රාව සීල් එක වෙනස් කරා. ඒතුළින් ආස්සරයක් නඩුවිභාගට යනවෙලාවට අමාරුවෙනවා ඔප්පු කරන්න. මේක මේ මනුෂ්‍යයා විසින්ම කරන ලද්දක් කියලා. එතකොට ඔප්පු කරන්න හදැන්න මොකක්ද මේක ව්‍යාජ දෙයක්, මේක බොරුවක්කරපු දෙයක් මෙතන දූෂිත වංචාවක් සිදුවෙලා නැහැ කියලා කියන්න තමා මේ උත්සාහැත් දරන්නේ. ඊළඟට මේ සමාගමට අයිස්ෝලෙස් හරි මේ ලංකා මේ තියෙන සමාගමට දුන්නේ මිලියේන හතලිහයි. රුපියල් මලියේන හතලියක් පමණයි දුන්නේ. දෙන්න අවශ්‍යමුදල මිලියන නමසියා හතලිස් දෙකක්. මිලියන නමසියා හතලිස් දෙකකින් හතලියක් දුන්නේ ඇයි. මේක තමා දූෂිත වංචාකරුවන්ගේ ක්‍රමවේද. ඔවුන් සුළුමුදලක් දීලා බලනවා කොයිතරන් දුරට මේ ගණුදනුව ඔවුන්ට සාර්ථක කරගන්න පුළුවන්ද කියලා. කාටව තහුුණේ නැත්තම් කිසිම ගැටලුවක් කාවේ නැත්තම්? එහෙනම් ඉතුරු මුදල් ටිකත් එතනටම තමා යන්නේ. මේ මේ ඇවිල්ලා මේ දූෂිත වංචා ක්‍රමේය ගනුදෙනු කරන ආකාරය. ඊළඟට මම තධින්ම විශ්වාස කන්නවා මෙතනද ලංකාවත් ඉන්දියාවෙත් සමාගම් සම්බන්ධයි කියන එක. ඉන්දියාවේ සමාගම. මේකට සම්බන්ධ වෙන්නේ තමන්ට වැඩි මුදලක් ලබා ගැනීමට. මේක මංහිතන්නේ අවුරුදු කාලයක් තිස්සේ, මේ කරගෙන ආපු වංචා ගණුදනු තමා මේ සෞඛ්‍ය මාත්‍යංශයේ. ඒක තමා ඉන්දියාවෙන් ගෙන්නෙනවා කියන නැවගාස් අයකරගන්නවා ඩොලර්ුවලින් අයකන්නව සල්ලි හැබැයි අවසානයේ. ලංකාවෙයි නිෂ්පාදනය කල්ලා තියෙන්නේ. මේක ඉන්දියානු සමාගමයි, ලංකාවේ සමාගමයි දෙගොල් එකතුවෙලා ගිවිසුම් ගහලා තමන්ගේ කුට්ටිය වැඩිකරගන්නට තමන්ගේ වාසිය වැඩිකරගන්නට කාලයක් තිස්සෙකරපු වැඩක් බවතමා දැන්ත හවුරු වෙන්නේ. මොකදකට හේතුව ලංකාවේ නිෂ්පාධනය කරලා, සුලු මුදලකට ගන්න පුළුවන් දෙයක් විශාල මුදලකට පිටරටින් ගෙනල්ලා ඒ සමාගමටත් වාසයක් ලැබෙනවා ලංකාව කට්ටියටත් වාසියක් ලැබෙනවා. අතර මැදියන්ටත් වාසියක් ලැබෙනවා. ඇමදිවරුන්ට සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ට වාසි ලැබෙනවා. මේක තමා පහත් දුෂ්ට ඉතාමත්ම යට තත්ව වැඩකරන මිනිස්සුන්ගේ ක්‍රමවේදය. ඊළඟට මේ ගෙනාපු සාම්පල එකක් පට්ටෙස් කරල නැහැ. එන්නේෙ මාරකට තියෙන කාරණය තමා අපි අවෂ දෙයක් ඉල්ලනකොට ඒ අෞෂදය ගුණාංග ගන හොයනවා වගේම මෙහාට ගෙනාවහම ඒවාගේ බැච්ෂකේ කුප්පි කීපයක් කරගෙන සාම්පල බලන්න ඕනේ කොයිතරන් දුරට, ඒ කියන ද්‍රව්‍ය සංගටක නැතැං ඇටිී ඉංග්‍රීරියන්් එක තිෙනවාද කියලා. මේ එකක්වත් කරල නෑ කරන්න ඇත්තේ ඇයි. ලංකාවි නිෂ්පාධනය කරපු නිසා. ලංකාවි නිෂ්පාධනය කර තමන්දන්නවා කොම දෙේක කරේ කියලා ඒ නිසා කස්ටම්මකං මේ කාරගෙන ඇත්තවශයෙන්ම සොයාබල්ල නැහැ. මේක ඇවිල්ලා හිවල්ලු රංචුවක් එකතු වෙලා. ඉතාමත්ම පහත්විදිට අලි බබාසාව හොරුහතලී වගේ මේ කට්ටයගෙම මොලපාවිච්චි කල්ලා කරපු කාර්යභාරයක්. ඒ වගේම මේ වෙලාව කියනවා මේක ලංකාවට විරුද්ධව කරපු කුමන්ත්‍රණයක් කියන එක ඉතා පැහැදිලි. ලේවලින් බෝවෙන්න පුළුවන් රෝගතියනවා. පළවිනිම රෝගයේ තමා ඒඩ්ස් කියන්නේ. එච්චයි වී දෙවනිය එක තමා හෙපටයිටිස් බී කියන්නේ තුන් එෙන එක තමා හෙපටයිටිස් සී කියන්නේ. අපි දන්නවා මේ ලේවලින් බෝවෙන රෝග ජනතාව කොයි තරං විනාශයට පත්කරන්න පුළුවන්ද කියලා. දේ එච්චයි වී කියන්නේ ලෝකේ රටවල් විනාශකරපු රෝගය. හැබැයි මේ ලේ, කවුරුව දන්නේ නැත්තම්. මේ ලේවල මේ සංගටකාය තිබුණනම්. අද අපේ රටේ විශාල කුමන්ත්‍රණයක් යනවා. ඒ තමායි ඉමිනිිය ගලොබිලීන් අෞෂදේ ලබාගන්න මිනිස්සූ. ඒගොල්ලන්ට ඒගොලන්ගේ ඉමියනීටීග වැඩිවෙයි. ප්‍රතිශක්තිය වැඩිවෙයි. හැබැයි ඒගොලන්ට එච්චයි වී හැෙඩ පුළුවන් හෙපටයිටිස් බිහැදෙන්ට පුළුවන් හෙපටයිටිස් සීහැන්න පුළුවන්. ඒ මිනිස්සු කාලයක් යනකොට. කෙට්ටු වෙලා දුර්ුවල වෙලා හෙම්බිරිස්සාවෙන් මැරිලයන්න පුළුවන්. මේක තියෙන බයන්නක තත්ත්ව තමා හෙම්බිරිස්සාාවෙන් මිනිහෙක් මැරිලයන්න පුළුවන් මේ වගේ අෞෂද විකෘත්ති කිරීම නිසා ලේත් එක්ක සෙල්ලන් කරන්නට බෑ. හැබයි අපේ රටේ ඒදේ කරලා හමාරයි. ඒ වගේ ම විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමා. අපේ රටේ, ඕන වෙලාවක කෙනෙක් වැරදිකාරය කියල පත්වුනම් පස්සේ එයාගේ රස්සාාව නැති කරනවා. එ වෙන දැනකට මාරු කරනව. විජිත්ගුණසේ කර අද ඉන්න එම්මාරයියකි. ශන්ද ගුප්තා අද විශ්්‍රාම ගිහිල්ලඉන්නේ. මේ වගේ ඒවගේම කෙහිලිය රඹුක්කැල්ල අද පරිසරේ බලාගන්නු. එහෙම කරලා කරන්නේ මේ මිනිස්සුන්ගේ මේ ප්‍රශ්නයත් එක්ක තියන බැඳීම ඉවත් කරලදානු. මේක තරන් තක්කඩි වැඩක් නැහැ. මේක තක්කඩි ක්‍රියාවක් මොකදකට හේතුව ඔවුන්ට ඕනේ මේ ප්‍රශ්නය යටගහන්න. එනිසා අපි මේ වෙලාවි ඉල්ලීමක් කරනවා. එකරන ඉල්ලීම තමා කෙහෙලිය රබක්වෙල්ල අත්අඩංගුවට ගතයුතුයි. ලේකම් චන්ද්‍රගුප්තා අත්අඩංගුවට ගතයුතුයි. විජේසය කර අනිවාරයෙන්ම අත්අඩංගුවට ගතයුතුයි. මේක මහා විශාලන කුමන්ත්‍රණයක්, මේක මහාවිශාල අපරාධයක් මේක ජාතියන්තර කුමන්ත්‍රණයක් සහ මිනිස් ජීවිත විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්. ඒක නිසා, මම කිව්ව වගේ ඇමති හිට පුලේකම් ඒ වගේම එන්නෙම්මාර එකේ හිටපෝ CEOO Office Officeන් ප්‍රධානයා අත්තලං ගොට ගතයුතුයි. තැම් මේක ගණ්ඩ බෑ කියලා. මම දන්නවා අනිවාරයෙන්ම Cඩ එක කියයි. අනිවාරයෙන්ම නීතියේ ලිපිලේගෙන හදර කොට ඒයි කියයි ගණඩ බෑ කියලා. තුොේ ගොල හේතුව කාරණය කියන්නේ අවෂධ සමාගමේ නමවැරදි. ඒ වගේම ඒ විජීත් විජේසය කර තියල තියෙන මුද්‍රා වැරදි. මේක තමා බලු ක්‍රමය කියල කියන්නේ. මේ වගේ බලු ක්‍රමයට එකතුවලා වැඩ කරන හිවල්න්නු ඉන්න රටක ඉපෙ දෙෙන්න වීමත් විශාලා අවාසනා වන්ත තත්ත්වයක්. මං තක් කරන්න කැමැති මේ වෙලාවේ. බයිබෙලට අනුව කියනවා මිනිස්සුන්ට විිනිස්ුරුවරු පත්කරපු ක්‍රමය ඇත්තියෙනවා. මේ මනිසුරුවරු තීන්දු තීරණ ගන්නකොට පත්කරපු ක්‍රමේතමා ඒකාලේ පුරාණේ ඔවුන් පත්ත කරනකොට සොයා බැලුව යම් කිසිකාරණ කීපයක්. පලවිනි එක තමා උගත්කම. දෙවැනි එක තමා පරම්පරාව. හරි තීන්දු තීරණ ගන්න පුළුවන් ජාන තියනවාද කියන. හරි තීන්දු තීරණ ගන්න පුළුවන් කොඳු තියෙනවාද කියලා බැලුවා. ඒ වගේම ඔවුන්ගේ දරුවන් සහ වටපිටාව සමාජ ක්‍රමේ දිහා බල්ලා තමා පුරාණේ විිනිසුරුවරුම් පත්කරේ. මේකට හේතුවත් වයෙන ඇයිහෙම කරේ කියලා. මොකදකට හේතුව. දූෂිත වංචා කරුවන් ගැන ඉක්මන්තීන්දු තීර නරගෙන ඔවුන්ව හිරගෙවල්වල දානක තමා අපි නීතියෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒක මේරටේ වඩෝනේ. මේරට දූෂීතයට ඇදගෙන යනවා? අද ටයිකෝඩ් දාගත්ත මිනිස්සු කීදනෙ කත්තඩංගුවට අරන්තියෙනවද. අදCEඩකෙන් අල්ලගන්නෙ කාවද. අර පුංචි හාල් මැස්සෝ, අර නිකං සාමාන්‍ය විදිර ඇඳලා ඉන්න අය. හැබැයි Cඩ එකෙන් ටයිදාගත්ත පොරවල් අත්තඩං ගොට ගන්න. මොකදකට හේතුව ඒ අත්තරං ගොට ගන්න Cඩ එකත් බයයි. එනිසා ම මේ වෙලා කියනවා සාධාරණ සමාජයක් හදන්නනම් යුක්ති සාගත සමාජයක් හදන්න නම් මිනිස්සුන්ට ජීවත්තයන්න පුළුවන් සමාචයක් හදන්න නම් Cඩකට. ගොන්දක් අවශ්‍යයි කියන එක කොන්දක් නැති තැනතමා පොල් ගැස්ෙන්නේ කොන්දක් නැති තැන්තමා මිනිස්ස එල්ල හිනා වෙන්නේ. කොන්දක් නැති නිසා තමාද සිය අයිඩකි සරහට ගිහිල්ලා මිනිස්සු කෑගහන්න එක මතක තියාගණ්ඩෝනේ. අපි ඉල්ලන්න සාධාරන්න සමාජයක් අපිට ඒක ලැමෙනකා. අපි සටන් කරනවා කරනවා කරනවාමයි කියලා පුොරන්දු වෙනවා.